බව සුභමධ්‍යහනක් ඔබ ස්වාධිරූපහනි මධ්‍යන ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශයේ සමගෙන් ක්‍රම මේ අනවධනය පුවත් සිරස් තල වෙත. පොරෝණ පකුරට ඊයේ එක් දහස් හත්සය දාසයක් එක් පෙද්දී ඇමති මහින්දා නන්දත් නිරෝධයනි පිළියන්ඳල පොලිස් පල ප්‍රදේශයේත් ග්‍රාමසයා වසම් හතකුත් ලොක්ඩවන්. ඉදිරිසිංහලා රට ගෙනා විෂත් එක්ක පොල්තෙල් යළි මැලේසියාවටම පටවයි. ප්‍රදේශ ගණනාවකටම සවස්කාලයේ ගිගරුම් සහිත වැසි. පොරෝනාවෙන් ඇදවැටි සිරින ඉන්දාව නැගිට්ටවන්න රටවල් ගණනාවක සහය. පිියන්ඳල පොලිස් බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අලුතින් හුද කලාකිරීමට COVID-19 පැරීම වලවීමේ ජාතික ක්‍රියන් විත ම අධ්‍යස්ථානය තීරණය කරතිබෙනවා. දිස්්‍රක්කේ පිියන්ඳල ොලිස් පල ප ්‍රදශයට අමතරව පානදුර දකුණ ප්‍රදේශය ලාන උතුර වැැකඩ උතුර, කිවේරිය පාලමුල්ල නගනිහිර කිය ්‍රමණල හරි ව සම්ද හද කලා කරු. ත්‍රිුුණ ල දිස්ක් ස් ල් න්ප ලිපුරම් ්‍රහමණල හරි කොට් ා දිස්ක්කේ ල් දන්ඩාහින්න ග්‍රාමණල හරි වසමහද කලා කරති බෙනවා. දැනට පත් කොලියාපිටිය පන්නල දමුල් ගලේවෙල මාතල නල පොලස් මල ප්‍රදේශ හදලාකාර ඇති බවයි ජාතික ක්‍රියන් විතම අධ්‍යස්ථානය සඳහන් කළේ. ඉටමතව කුණෑගල දිස්වවික්. ඉත්ත වැල්ගම නිරාාවිය උඩු බදල වය ග්‍රමල දහරි කොට්ටශ හුද කලා කෙරුණා. කලුතර ගම්පහ ත්‍රිකනාමලය ගාල්ල පොළොන්නරුව මාතලයේ අම්පාර මනරාගල කොළම සහර පු දිිශ්‍රිකවලද ගාමල දහරි කොට් හද කලාරඇති බවයි COI-19 පැීම වැලක්වීමේ ජාතික ක්‍රියන් විතම අධ්‍යස්ථානය පැසේ. එයනුව මෙ වන විට දිවවෙ පුා හද කලාර ඇති මුලු ගෑමනල දහරි කෝාශ ගන පනස්සෙක්. නිවෙස් තුළම නිරෝධහනයට ලක්කරලා ඉන්න පිරිස්වලට නිවෙස් වලින් පිටවෙලායාම තහනම් වෙනවා. එතහනම කඩකොත් එම පරිශ්වලට මුද්‍රාතබන්න සිද්ධ වෙනවා කියලා, පොලිසිය අවධහරණය කරනවා. පවතින කෝවි් ්‍යාප්තිය ඒවාගේම බරෝගීන් ආසාධනය වීමේ ප්‍රහණතාව මෙසියල්ල සලකා බලා නිරන්තරයෙන් නිරෝධායන රීතීන් සම්බන්ධ මෙහුම් ක්‍රියාත්ම කරනු ලබන පසුගිය පෑ විසි හතරක කාලේ තුළ නිරෝධායන රීති නල්ලංගනය කිරීමට අආදාලොෝ පුද්ගලීින් එකසි අසු හදෙනෙක් කත්තඩංගොට ගෙන තිබෙන මෙම එකසි අසු හදෙනගෙන් වැඩිම ප්‍රමාණයයක් අත්තරඩං ොටගෙන තිබෙන්නේ ත්‍රිකුණනාමන ප්‍රදේශෙන් ඒ සංඛ්‍යාව හතලි ස්පහක් පමණ වෙනවා. මීට අමතරව විසි එක්දනෙ ල්කිස ප්‍රේශයෙන් අතරංගටගෙන තිබෙනවා. නිරෝදායන රීතිී නොට අදාල මෙහෙුම් ආරම්ප කරනු ලැබ්වේ පසුගේ ඔක්තෝබර් මාසි තිස්වනිද. එදා සිට අදදක්වා කාලය තුළ පුද්දලීින් ආර්දා සයිසිය හතලිස් දෙදෙනෙක් පමණ අත්තරංගෝටගෙන තිබෙනවා. මෙෙයු මකණ්ඩව ක්‍රාත්ම කරනු ලබනවා. ඔබ නිරන්තරයෙන් මුහුණු ආවරණ පලදින්න. ඒවාගේ මනිකුත් සෞකරීතිය අනු ගමනය කරන්න. එසේ අනුගමනය නොකළ හොත් ඔබට එරෙහිව. ඉතා දැඩිව. නීතිය ක්‍රියාත්ම කිරීමට සිදදු වෙනවා. මේ වනවිට ලංකාවෙ ප්‍රදේශ ගණනාවක් හුදකලා කර තිබෙනවා. ඔබ යම්කිසි හුදකලා කරනුලද ප්‍රදේශයක සිටිනෝවානම්. ඒ ප්‍රදේශය හුදකලා කිරීමට ලක්කලෝොත්. ඔබ එම ස්ථානයම් රඇඳදි සිටියයුතුයි. ඔබ එම ස්ථානයෙන් පිටතට කිසිම හේතුවක් නිසා නොයා යුතුයි. පිටස්තර පුද්ගලින් එම හුදකලා කරන ප්‍රදේශවලට ඇතුවීම සිදු නොකළයතුයි. මෙසේ කටයුතු නොළහොත්. ඒයට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්ම කරීමට සිදුවෙනවා කොරෝණාවට ගොදුරුවන පුද්ගලීින් ගාන දවසින් දවස වැඩිවෙන්නේ සිය දහස් කණනින්. මේ තත්ත්ය කොයි තරම් භයනකද කියනවනම් ඊය දවස විතරක් අපේ රටෙන් හඳුනාගත්ත කරෝුණා රෝගීන් ගරන එත් දහස් හත් සිය දහස්සයක්. දවසගාන මේ විදිහයට රෝගීන් වාර්තාාවීමමත් එක්ක කොවිට් ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝගීන්ගෙන් පිරන්න අරන්තියෙනවා. ඒෙදිනේ හඳරාගත් කොරුණ ආසාධතිී, එක් දහස් හත්සේ දාසේදෙන අතුරින් දාහත් දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලින් වනවා. ගෙවීගේල් දින පහතුළ මෙටින් දහසේ සමාවඉක්ම වූ, කොවිට් ආසාදිතිීන් වාර්තාවීමත් සමගින් වැැඩි අවදනම්තත්වය කු තු තිබින්නේ. අපප්‍රේල් විස්සි හත්වනදා මෙරටින් හඳනාගත්ත ආසාධතන් සංඛ්‍යාව එක්දහත් එකසේ කොළහක්. එමෙන්ම විසි අටවනදාද කොරණා ආසාධතින්, දහස් හාර්සේ හට හයිදනෙකු හඳුනාගත් අත්තර. විසි නවනදා එසේ හඳුනාගත් ආසාධතන් සංක්‍යාව එක්දහ පන්සේතිස් එකක් දක්වා හෙළගිය. පෙරේදා දිනේ කොරන ආසාදීන් එක්දහස් හයිසේ හැට දෙනෙකු හඳනා ගැනේ, කොරනා තුන්වන රැල්ලේ ්‍යප්තියේ අවදධනම තවදුරටත් පසක් කරමින්. දිනෙන් දින එමතත්ව වර්ධනය වන බව. ඒ දින තුළ වාර්තා වූ කොරන ආසාධතින් එක්දහස් සත්සේ දාසේ දෙන දෙෙැබැලිීමේදී පහැලි වෙනවා. මෙ අුෙන් කොරනා ආසාධත යිස්තුෝ ටැක්පන පිරිස දිනෙන්දින ඉහළයාමත් සමඟ, රෝහල්වල දහරිතාව සම්හන්දෙන්ද ගැටලු පැනගෙන ත්යෙකුයි උද්ත්තෝවතින්නේ. ඒ හඳුරාගත් ආසාධතින් වැඩීම පිරිසවාර්තාාව ඇතේ කොළම දිස්ශ්‍රික්කෙන් එම සංඛ්‍යාව තුන්සිේ හැත්තැ පහක් ගම්පහින් ආසාධතින් දෙසේ හතලි හදනෙකු හා කළුතරින් ආසාධතින් එකසේ පනස් අට දෙනෙකු ඒ හඳුරා ගැනුණා. එයනෝ මේදක්වා මෙරටින් වාර්තාාව ඇති කොරා ආසාධිත සංඛ්‍යාව එකක්ක්ෂ අවදහස් අටසය හැට එකක්. තුරින් දොතහ සයිසියානු හිදනෙකු රොහල් ගතව ප්‍රතිකාරලබනවා මෙලට සේ ලබූ සමස්ත කරුණා ආසාධදිී සංඛ්‍යාව අනු හයිදහස් හාරසිය හැත්තයාටක්. මේ අවස්ථාවේදී කොවිදධහනාවේ රෝගීන්ගේ රෝග ලක්‍ෂණ සහිත අය ඒ ප්‍රතිශතියේ වැඩිවීමක් ඒ වගේම තරුණවයසේ අයගේ අවුදු හැටට අඩු අයගේ රෝග ලක්ෂණ සහිතව අපිට වාර්තාවෙන රෝගීන් ප්‍රමාණය වැඩි මේ අපි අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද වෙනදාටත් වඩා දැඩිව. කිසිම විදකින් අඩුපාඩුවක් නෝනා ආකාරයට සැලකීමෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කරන්න ඕන. එහම නොකලොත් ඒ වෛරසය කෙනෙකුවෙන් කෙනෙකුට වේගෙන් පැතිරෙන නිසා මේ සෞඛ්‍යාරචිත ක්‍රමවේදල පොඩි අඩු හ්ඩුව ඇතිවිච්ච ගමන් ඒ යිකරසය ආසාධනය වෙන්න පුළුවන්. ඒ අත්ත්ව තමයි අපි මේ අද අත්දකින්නේ. ඒදිනේදී තවත් කොරුණාවරන්න නවයක් වාර්තාාවන. මෙසේ මේ ගොස්ස ඇත්ේ කරදන පදිචි හට පස්හැවරදි පුද්ගලෙක්, අවිශෑඇල්ල පදිංච හත්තෑ දහවරදිකාතාවක් රුවන්වැල්ල පදිචි හැත්තෑ පහැවරදි පුද්ගලෙක් ේවලගම පදිංචි හැට හැවරදිකාන්තාවක මවනල්ල පදිංච හත්තෑ නවහවරදි පු්ගලෙක් එෙන්මයක් පිල පදිංචි තිස්තුන් හැවරදි පුද්ගලෙක් ලපන පදිංචි පනසත්හැවරදි පුද්ගලෙක් රත්න ප්‍රපදිංචි හැට අටහැවරදි පුද්ගලෙ . අපිටි පදිංචි ටනහැරදි පුද්ගලෙක් මෙසේ මියගේ පිරිසට ඇතුළත්. මේදක්වා මෙට තුළල සිදුව ඇති කොවිත්් මරනංඛ්‍යාව. හයිසි අසුහතක්වනවා. කොරනා ව්‍යාපතිය හේතුවන් මනකලපු ආරයම්පති පොදු වෙලනපොල තාවකාලිකව වසාදමුණ. දමුල් ආර්ථික අධ්‍යස්ථනෙන් එලවු ිලදීගෙන පැමිණි්‍යාපරිකය කොට කරුණන ආසාධනී ඇති බවතවරීමෙන් පසු මෙම පියවරගත් බව. ජෙෂ්ට මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ජේෂන් කර මහතා සඳහන් කලා. න්නර ස්ත්‍රික්කෙන් කරොන ්‍යා්‍යත් සමග ජංගම කොවි් පීක්ෂණ ාරතය දාගෙන PCR පරික්ෂණ සිදු කිරීම වැ පිරිවෙලක් ආරම්භ කරතිබෙනවා ඒ දිනය තුළ දෙසය දෙනෙකුගේ අහම්ු PCR පරික්ෂණ මෙේර්ත සිදු ලබ පොන්නර දිස්්‍රක් ෞඛක සේවා ්‍යක්ෂ ශක්ඥ වයි්‍ය WS කුමර වංශ මතා සඳහන් කළ. ඇතැන් පුද්ගලන් ඉන්දිියාවේ සිට හොරහසේ මෙරට පලා ඒමෙන් පත්නා සෞඛ්‍ය තත්වට තර්ජනයක් කෙල්ලවන බව මහජන සෞඛ්‍ය පරක්ෂකවරුන්ගේ සංගමය සභහපති උපල් රෝහණ මහතා පසනවා. අපි තාමත් අවධානක තියෙන කටක් කවිශේෂෙන් අපේ මුහුදු තීරේ විශාල වශයෙන් ඉන්දියන් පුරවසියන් අවාසරෙන් නැතුල් වෙන. තස් අපි මේමොහොතේ ඉතාම හොඳින් මේ කටයුත්ත නිරත ලා එන්න ශ්‍රී ලංකා නාවක හමුදාව සහ පොලිසිය කියන ආංච දෙකින් ඉල්ලාසිදන ඉන්දියයාන් පුරවැසියන් ලංකා ඇතුළට ඇතුල්ලුවීමම සබධෝ දැඩි අවධානයෙන් කටයුතු කරන්න කියලාහෙම ඇතුල්වෙලා තවත් ප්‍රපෝදධයක් කටතුළ වාර්තාන්නත් අපි මින් එහාට ගියපු අර්ු දෙකට මුණ දෙනයවගේ අපි ශේෂයෙන්ම දීවර ප්‍රජාව සහ වෙරලා ආස්විතව ජීවතන ප්‍රාාව. ලනවා ඉන්දියානු පුරවැසිය අන්්‍යයයි සකසාහිත ඕනෑම පුද්ගලේ කෝ පුද්ගලින් කීපතන කොට හමුුවත් ළඟ පිහිි පොලිස්ථානයට හ සෞඛ්‍යන්ශෂට දැනවත් කර කටයුතුරන්න මේ සම්බඳධ ඉතාමත් අවධානෙන් අපි කටයුතු කර නත්තම් නැවතත් අප දිරේ දී වෙනත් තර්බදක මුණ දීමට සිදුවවා කියනක තමයි පේන දේ. ජාතින්තර ගුවන්සයා මගින් මෙරටට පැමිණිෙන ගුවන් මගින් සංඛ්‍යාව සීම කිරීමට තීරණය කර තිබෙනවා. වර්තමා තත්වයටතේ ඇතැන් ගුවන්සේවා වැඩි ගුවන් මගින් සංඛ්‍යාවක් සිය ගුවන්්‍යයානා මගින් මෙරට රැගෙනේ හේතුව ඇතිී තිබෙන අනාරක්ෂීත තත්ත්වය සැලකිලට ගෙනයි මෙම පියවර ගෙන තිබෙන්නේ ැ ගන්ස යවන් රට පුද්ගලින් දෙසිකට වැඩිංඛයාවක් පවාගෙනනීමටයතු කර ඇති බයි COොID-19ැීම වැලැක්වීම ජාතික ක්‍රියාන්වෙතමධ්‍යස්ථන පසන්නේ. නව වැඩ පිළිවෙලටතේ ගුව මගින් හැත්තෑ පස්තෙක පරිම වශයෙන් එක් වරකදි මෙරට රැගලීමට කටයතු කළතුවනවා හෙටසිට මෙම නීතිය ක්‍රියාත්ක වන අතර. දින දාහතරකින් පසු තත්ත්වය සමාදරෝචනය කිරීම නේමිතයි. මෙය අතර අමාත්‍ය හිදා නන් අලුදගම මහතාද සස් නිෝ හ න යොම ීසිටනව. ම ආක්ෂකංශයේ පොලස් නදහරින්ටහාරියදුරන් දෙදෙනෙකුට, කොරුණා ආසාධනවී ඇති බවහවුරුවීමෙන් පසු, අමාත්‍යවරයා අ සහ පවුලේ සා මාජිකින් මෙසේසවන් නිරෝධහයිනටයෝමි වී ඇතයි, අමාත්‍ය මහින්දානද අලද්ගමගේ මහතා තමෆෙස්පුක් ගනි මේේටහන් කරඇත්තේ. එදිරිසිංහ එඩිබල් ඔයිල් නැති සමාගම ආනායනය කළ ඇෆල ටොක්සින් නැති පිළිකාරකය අඩංගු පොල්තියල්තොයක් මලේසිාවට අනිත්දා ප්‍රති අපනෑනය කිරීමට නියමිතයි. එදිරිසිංහ එඩිබල් ඔයිල් සමාගම ආනයනය කළ විසපල්ටෙල් මට්‍රික් ටොන් දෙසිේ තියක් මෙ ලෙස ප්‍රතිපනයිනය කෙරෙනවා. එව එතික් නැති නවෙන් පොල්තතියල්තු ගේ මැලේසිාව බලා රැගනයාමට නියමිතයි. එම නවකාවා නිදධා පෙරවරුවේ ොඹ වරයට ළඟාවීමට නියමිට බව, රේගු මාධ්‍ය්‍රකාශක සදත්ත සිල්වා මතා සඳහන් කලා. ාලුම් දොළහක් තුළ මෙම තෙල්තුගේ ආනාෑනය කරතිබුණා. රේගු සහ විරන පරීක්ෂණවරින් පසුවයි එම තෙල් ප්‍රතිපණානය කෙරන්නේ දිවයින බොහෝ ප්‍රදේශවල සවස්කාලය හෝ රාත්‍රිකාලයේදී වැසිහෝ ගිගරුම් සහිත වැසි ඇතිවට බව කාලගුණ විද්‍යාධපාර්ථමේන්තුව නිේදනය කරනවා. ස්නාාහිර සබරගම මධිමහා අයපලලාත් තුළත් ගාල සහ මාතර දිශ්‍රික් වලත් ඇතැමස්ථානවල ිලමිර සයට වැඩ තද වැසි ඇතිව හැකි බවයි එමදි පාර්තමයන්තුව සඳහන් කරන්නේ නැගෙනහිර සහ උතුරපලාත්තුළත් උදස්සන කායේදී වැසිහෝ ගිගරුම් සහිත වැසි ඇතිවිය හකි. ගිගරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාව කාලික තද සුලං සහ අකුණුමගින් සිදුවන අනතුරු අවමකර ගැනීමට පීවරගන්න ලෙසයි කාලගුණු වි්‍යාිපාර්තමෙන්න්තුව ජතාවවෙච දැුම් දෙන්නේ. මන්න්නරම සිට කොළම ගාල සහම්බන්තො හර පොතුවිල්දක්වා වන මුහුදු ප්‍රදේශවල තැින් තැන වැසි හෝ ගිගරුම් සහිත වැසි ඇතිවී හැකි බවද කළලගුණු විද්‍යාධපාර්තමයන්තු සඳහන් කළා. කාබනික පොහොර ගොවි ජනතාව වෙත ලබාදමින් කාබනිික ගොවි තැන ප්‍රචලිත කිරීමට රජය රුපියල් කෝටි සියක මුදලක්වේෙන්ර ඇති බව පරිස් රමාත්‍යය මහින්දාමර වවිරමතා පවසනවා පරිසරවේදී පිරිසක් සමඟ පරිසර අමාත්‍යංශේදී පවති සාකච්ඡාවකදී එමහතා මේ බව සඳ හන් කළේ රසායිනික පහොර නාානය සපුරා අනතාදමීමට ජනාධීපතිතුමා දැඩි අදිෂ්ඨානය සිරන බවද අමාත්‍යවරයක් කියයා සිටිය. ජනාදීපතිතුමා ඉදිරිපත්ක ඇති හරිත සමාජ ආර්ථිකරටාවක් සඳහ වන අමාත්‍ය මණ්ඩල පත්්‍රිකාවට පරිසරවේදීන්ගේ ප්‍රශංශාවහිමි වුණ. මෙට තිරසර පරිසරයක් සහ ෘෂිකාර්මිකංහරධනයක් සඳහා කරුණු විත්සක් මෙම අමාත්‍ය මණඩල පත්්‍රකාවේ ඇතුළත් බවයි මහින්ද අමරවීම මහතාපෙන්වා දුන්නේ. වස විසහිත කෘෂිකර්ය වනුවට කාභනිි කෘෂිකාරමය ප්‍රචලිත කිරීමෙන් සමාජ ආර්ථික ප්‍රශ්න රැසක් විසඳාගත හැකි බවද අමාත්‍යවරයක් කියයා සිටිය අලිමිනිස් කැටුම විසඳීම සහ රජගෙන ඇති වැඩ පිවල පිළිබඳවඳ, එමහතා කරුණු පැදිලිළ පූජ පාහහින් කල ආනන්දසාගරස්වාමින්න්හන්සේ ඇතුළ පරිසරවේදිින් කණඩායමක් මෙම ැස්වීමට පැමින සිටිය. හැරකෙන සකපෝරුවෙන් එක එක ආකාරය හැඩතලතියන ලස්සන මැටිවලන් හැදන හැටි අපි දැකලතිෙනවා. හැබැයි ලස්සන වලංහදන මිනිස්සුන්ගේ ජීවිතනම් ඒ තරම්ම ලස්සන නැහැ කියලත එෙරෙන්නේ ඒගේ ජීවිතවලට එබිලා බැලුවොත් විතරයි පුද්තලම දිිස්ත්‍රික්ක නවකත්තේගම ප්‍රදේශයේ රමකනයාගම හා කපුහේනයන ගම්මානවල බොහෝ පිරිසගේ ජීවිවනෝපායවීිය තේ කුබල් කර්මාන්තයයි. පාරම්පරිකව සිදුකරගෙන එන මෙම කර්මාන්තය. එදිනිදා ජීවිකාව සරිකරගත් මෙම පිරිසට මේවනවිට ගැටළු රැසකට මුණදීමට සිදුවතිබෙනවා. අමුදරවව සපයාගැනීම මෙන්ම නිෂ්පාදන අලවිකර ගැනීම, විදිමත් ක්‍රම්වේදයක් නොමැතිකම ප්‍රධානතම ගැටළු බවයි කුමල් කර්මාන්තේ නිර්ථව සිටන මෙ පිරිිස පවසන්නේ. අපේ බාලපරම්පරාවබල නිෂ්පාදනයට යොමු වෙන අඩුයි. අපෙන් පස්සේ මැටිකර්මාන්තය දැන්ඉතින් ගිලිලා යන්ඩ යන්නේ. අපට සෑහෙන්ද මුදලක් ලැබෙන්න්නේ ඒ වලංකර්මාන්තය අත්තර මැදිය තමයි වලංකාර්මාන්තය මුදල සපය ගන්නේ අප පොඩ්ඩක් කම්බෙන්නේ වලම්පවරන්ගේ තමයි අප මේ තියෙන්නේ ඉතින් මේක අපට වලන් නමා ගන්න හරි පාසුයි අප මේ වලංගයක් හදාගන්ඩාට රජයෙන් යන්කිසි මුදලක් දරවන හෝ න අය මුදලක් දරවන හ හොදයි කියලාට හිතලාතින. ඹබලන්තට සිදුණන රයාානතුරකින් තරුණයෙකුට ජීවිතය හිමි වුණ. ඒ ප්‍රෘති වගේම තවත් ප්‍රෘති කිහිපයක් එෙටිස් සතහනනෙන්දැන් තිස්සමහරාම මාතර ප්‍රධානමාර්ගේ අම්බලන්තොට මල් පෙත්තාවේදේ ටිපරතයක් හා යතුරු පැදයක් එකිනිික ගැටීමෙන් යතුරු පැදිකරු එමස්ථානේදීම මිය කියා. මෙසේ මියකොස් සඇත්තේ රක්ෂණ සමාගමක සේවය කළ යකළනුව පදිචි තරුණෙක් ටිපරත යුදරා පොලිස් අත ඩංගුවට ෙනතිබෙනවා. වරලිය හැටන් මාර්ගේ කොටගල කොමස්ශල් ප්‍රදේශයේද ්‍රරෝධරතයක් කාහා වෑන් ප්‍රතතියක් එකිනික ගැටීමෙන් ත්‍රරිෝධරතය ගමන්ගත් එකම පවුලේත්තුන් දෙෙකු බරපදලතුවල් ලැබවා තුවාලකරවන් දික්කොය මුූිරෝහට තුළත් කීමටයි කටයතු කෙරුණේ. වෞන්‍යාව තාඩිකරම් ප්‍රදශයේදී ටිපර අතරයදුරකුට අමානුශ්‍යික ලෙස පාරදි කපාකොටා පලාගිය සැක්කරයක සොයා පොලිස් පරික්ෂණ ක්‍රාත්මකයි. අසාදධ්‍ය තත්වේ පසුවන තුලකරු වෞ්‍යියාව මහරෝහලේ දැනිිසත්කාර එකගේ පසුවනවා ෝමාගම තලගල ප්‍රදේයේ ගෘු බාන්ඩ හා විදුලූප කරන අලවිසලක හටකත් ගින්නින් ඒ පාත්වාගෙන ගිය දෙමල් ගොඩනකිල්ල මුළුමනින්ම විනාශව වනා ගින්නට හේතුව මෙතෙක් අනාවරනවී නැතිබවයි පොලිසිය පාවසන්නේ. හරක්වානගරේ බස්නවතුන් පල ආසන්නේ ප්ලාස්ටික් බාන්ඩ් අලවිසලකා පොත් අලවිසලක් සහ ුරදි පිළි අලවිසලක් ගිෙනගෙන විනාශවීතිබෙනවා. රත්නපුර ගින්නිවන එකකේ මේවීමෙන් ගින්න පැතිරියයාම පාලනය කර ගැනීමට හැකිවූබායි පොලිසිය පවසන්නේ. වි ත්ව හමේ වනත් රටේ සංවර්ධනය අඩාල කරන්න රජය සූදා නම් නහ. දිවයින හැම ප්‍රදේශයල්ලකම් කොට්ටාශයක්ම ආවර්ණය වන විදිහට සංවර්ධන ව්‍යපෘතිය ක්‍රියත්නකයි. මනුවර කුන්ඩසාලේ ඉදිකළ රාජ්‍ය නිලදහරින් සඳහා වූ සේවාපිය සහ ග්‍රමිය කාරයාල සංකීරණය ජනතායිතයට පත් කෙරුණ. ඒ. අමාතය කෙල්ලි රමු කල්ල මහතාගේ ප්‍රදධනත්වයි. මෙමගින් ප්‍රදේශය ගම්මාන රැසක නතාවට තම රාජකාී ඉටුකර ගැනීමට පහසුකම් සැලසෙනවා. වාරි සවාග්‍ය වැඩසහන යටතේරප ක්ෂේ කසි හතලියක වේදමින් බ්ඩාර වෙල් ිනිුවන්ව ප්‍රතිශංස් කරනය කිරීම ආරම්භකිරුණ. ඒ පාර්ලිමේතුමන්ත්‍රී සුදර්ශණ දෙනි පිටි මහතාගේ ප්‍රධහනත් වන්. ප්‍රේශයේ කුම්ඹරු ඉඩම්මක් කර දෙසේ පනහකට මෙමගින් ජලය සැපයෙනවා. සවාගේ දැක්ම වැඩපිළවෙල ඇතේ එක ගමකට එක නිවසක්්‍රයා ප්‍රතිීන් පොළොනරුවේ ඉදි කල නිවාස පහක් අඩු අදයම් ලාබි පවුල් වෙතලබාදීම, රාජමාත්‍යය සිරිපා ම්මලත් මහතාගේ ප්‍රදහනත්වෙන් සිදු වුණ. දව්ලන් කඩවල ගල්කන්ද ට්‍රෙක් නවය යුදගනාව හා කුසුම් පකුණ ෑයන ගම්මානවලයි මෙම නිවාස ඉදිකිරුණේ. ජයල ප්‍රදේශලයකම් කොට් ආශයේ පුංචිමයිලිය බුංකින්ද අමන සංහරධනය කිරීම ආරම්භ කරුණේ පාර්ලිමේතුමන්ත්‍රී නලින් ප්‍රනාාදු මතාගේ ප්‍රධහනත්වෙන්. ඒ සඳහා වැෑකිරෙන මුද රුපියන් ලියන විසක් ඒත්මගගේින් ස්වාද රපණනි අධ්‍යන ප්‍රධන පෘති ප්‍රකාශය මැතකින් නිමාවට පත්වනවා අප යළිත් හමුවන්නේ පැන් පැපුවත් සමින් සුවදවස.